පුතලගේ ගැටළු ආකාරයේ 10 පුතේ පළවෙනි ගාන පෙන්ව ඇති පරිපතේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගිනිය හැකි තරම් වේ ස්විචේ වැසු විට පරිපතේ ධාරා වූතේ අහන්නේ එතකොට ස්විචේ වැසු විට ඒ කියන්නේ ස්විචේ වහනවා කියන්නේ උතන සංවෘත කරනවා කියන අදහස ඔබ ඒක උණ්ණං වැසු කෙනෙක් කපලා ස්විචේ සංවෘත කළ විට කියලා හදාගන්න ඔබ වැසු කියන වචන එච්චර හොඳ වචනයක් නෙවෙයි සහ පරිපතේ පුතාලට නිකන් පේන්නේ නැති තැන තියෙනවා නම් ඔන්න දාලා තියෙන බෝඩ් එකේ ඒ විදිහට සම්පූර්ණ කරගන්න. දැන් ඉතින් අපි ගැටලුවට ගියොත් පුතාලගේ ස්විච් එක දැන් වහලාමනේ තියෙන්නේ. අපි මෙහෙම සංවෘත කරනවා කියන්නේ ඔහොමනේ තියෙන්නේ සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් අපි නිකන් පුතා බලාගෙන යන්න දරු මේක B නම් මේ ලක්ෂ්‍යයත් විභවයේ B මෙතනත් B මෙතනත් B හැබැයි මෙතනින් ගිහින් මෙතනට අබ් බී වෙනවා මේ දැක්කද එතකොට මෙතනින් මේ සන්නායක කම්බි දිගේ ගිහින් මේකත් බී වෙලා මෙයා තුලින් මේ 60 ඕම් තුලින් ධාරාවක් ගලන් නැති වෙනවා ඒ විභවන්තරයක් නේ මොකද දැන් ඔබ කෝෂය තුලින් ගන්න ධාරාව I අහනවා නම් එකම දෙයයි තියෙන්නේ අපි V සමානයි පාවිච්චි කරන්නේ IR සමක මොකද මුදේ සමීකරණ එතකොට දැන්ටම V දන්නවා වෝල්ට් 5යි I අහනවා R සමකයි ඕන. ඒකයි මම මේ ගාන කාටත් තොරා විභව එහෙම ලකුණු කරගෙන සූදානම් වෙන්නේ R සම කියලා. එහෙනම් AB අතර තියෙන ඔන්නෝ සමක ප්‍රතිරෝධය හොයා ගන්න ඕන. තේරුණාද? එතකොට මට පේනවා මේ ප්‍රතිරෝධයේ වැඩක් නැහැ. ඒක වැඩක් නැහැ. යතුරුන් ධාරාවක් යන්නේ නැති නිසා. පුතාට ඕන මේ ප්‍රතිරෝධයේ ගලවලම දැම්ම හැකි. දැන් මම මෙතන වලට මේක පැහැදිලිව පේන්න ඕන නිසා ඊට පස්සේ මේ ප්‍රතිරෝධය අයින් කරලා දානවා. හැබැයි ඔබ ඒක අයින් කරනවා නම් පරිපතයේ මීට කලින් තිබ්බ අවස්ථාවෙන් ඉඳලා ධාරාව ගලන්නේ නැති ප්‍රතිරෝධය පරිපතෙන් ඉවත් කරමු කියලා තමයි ඒක අයින් කරන්න ඕන. මේ ලක්ෂ්‍ය පුතාලට දාගත්තු C කියලා මේක D කියලා දාගන්න පුළුවන්. නැත්නම් මෙතන D කියලා දාලා මේක E කියමුකෝ. පුතාලට දැන් සමකයේ හොයද්දි බොහොම කල්පනාවෙන් මෙන්න මේ EB අතර මෙයත් ඉන්නවා මෙයත් ඉන්නවා. ඒ කියන්නේ මේ 60 ohm EB අතර සමකයි. sorry සමාන්තරගත වෙනවා 60යි 30යි. EB EB ඒක එකපාර ඇහැට පේන්නේ නැත්නම් හොඳම වෙලේ තමයි මෙන්න මෙතනින් B ගෙන් මේක ගලවලා මෙයාව ගිහින් ගහන්න මෙතන. හරි. එයි ඔබට පුළුවන් B ලක්ෂයේ මෙන්න මේ B විභවයේ මෙතන නිකන් B මෙතන නිකන් B. එහෙනම් මේ ප්‍රතිරෝධයේ B ගේ කොතන ගහලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. දැන් නම් පුතාලට ලස්සනට තව මේ ප්‍රතිරෝධය උනම් බලද්දි පේනවා මේ දෙන්න සමාන්තරගතව ඉන්නවා. ඉතින් මේ දෙක ශ්‍රේණිගතයි. මොකද ධාරා වෙනස් වෙලා නැහැ. මේ සමාන්තරගත එකට තනිකෙත් දැම්මම මේකයි මේකයි ශ්‍රේණිගත වෙනවා. හරි එහෙනම් අපි සමකය හොයන්න පටන් ගමුද? හරි එහෙනම් බලමු මේ දෙකේ සමකය 60යි 30යි 60යි 30යි. ඔයා ස්ටෙප් ආචරණ මම මකන වෙලාවේදී ඔබ ඊගා ස්ටෙප් එකට යන්න. හරි 60යි 30යි ගත්තාම පොදු හරය පුතාලට 60 විදිහට තියාගත්තොත් මෙතන 30 කියන්නේ 60 ඒවා 2යි මෙතන 60 ඒවා 1යි ඔක්කොම 60 ඒවා 3යි. ඒ කියන්නේ 60 බෙදීම 3 කියන්නේ 20යි. එහෙනම් පුතාලට මෙන්න මෙතන මේ දෙන්න වෙනුවට EB අතර තනිකෙක් ගහන්න පුළුවන්. 20යි ඕම්. එතකොට මේක මත දැනුව ඔබ හොයාගත්ත සමකයක්ද? හරි 20 කියලා ඔබ සමක කරගත 30යි 60යි. හරි. දැන් ඉතින් ගාන ගොඩක් සරලයි. මේ 30යි මේ 20යි පුතේ 50ක් හැදෙනවා. 50යි පුතාට මෙතන සමකේ හොයාගන්න ලේසි වෙන්න. ඔයාලගේ මෙන්න මෙතන මේ පේන්නේ නැතුව තියෙන 10 තියෙන එක ඔයා මෙන්න මේක 40 කරගන්න පුතේ. මෙන්න මෙතන 40 කරගන්න. හරි. අර ඔක්කොම 40 කරගන්න. හරි. එතකොට මෙතන 50යි මෙතන 50යි 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 පුතාට CB අතරේ 25යි කියලා. හරි. ඒ මෙතනින් ශ්‍රේණිගත 50යි මේ ශ්‍රේණිගත 50යි සමාන්තරගත වුනහම 25යි. ඒ 25යි 30යි පුතාට 35යි කියලා එයි. එහෙනම් පුතාට R සමක 35යි කියලා තේරුම් ගත්තොත් V කියන්නේ 5යි I R සමකට දාන්න පුළුවන් 35. හරි. එතනින් පුතාට I2 උත්තරයක් ගත්ත හැකි 7.1 ඇම්පියර් පස්සේ දශමෝට බෙදලා උත්තරය තියාගන්න ඕක තමයි ඔයාගේ ගැටලුව වෙන්නේ. හරි එහෙනම් පළවෙනි එකේ පෙන්වුවේ මෙන්න මෙතන R සමකයේ හොයා ගැනීම විතරයි ගැටලුව තියෙන්නේ. ඒක R සමකයේ 35 කියලා හොයාගත්ත සැනින් පුතාලට V සමන IR සමකෙන් කෝෂය තුලින් ගන්න ධාරාව හොයන්න පුළුවන්. මෙතන මෙතන එක එකා තුලින් ගන්න ධාරාව අහලා නැහැ මේකේ. අපිට ඒකත් අහනවා නම් ඉතින් කරන්න පුළුවන්. අපි එහෙම එයත් හොයනවා නම් මොකද්ද කරන්න කියලා තෝරනම් පොඩ්ඩක් බලන්න පුළුවන්. නෑ ඒක අපිට යටින් ගැටලු තියෙන නිසා අපි ඒ ගැටලුවක් ඒ විදිහට කරමු. දැන් ඔබ මේක මේ විදිහට කරන්න. හරි එහෙනම් අපි ඊගාව ගැටලු අවස්ථාවට යමු. පුතාගේ දෙවැනි ගාන බැලුවොත් දරුවෝ
කියනවා පහද්දියදී පරිපතේ එක එක පෙතුරු තුලින් ගන්න ධාරාව සොයන්න පුතාල එතන කෝෂයේ එතන එහෙම ලියාගන්න කෝෂයේ වෝල්ටියතාව නැත්නම් කෝෂයේ අග්‍ර දෙක අතර විභවාන්තරයේ වෝල්ට් 20ක් වේ ප්‍රශ්න ලියාගන්න කෝෂයේ අග්‍ර දෙක අතර විභවාන්තරයේ වෝල්ට් 20ක් වේ හරි එන්න මෙන්න වාගේ පරිපතය පෙතුරුද මං එහෙට මෙහෙට මාරු කරලා ගහලා තියෙන ඉලක්ක වෙනස් කරලා නැහැ සමාන්තරගත පෙතුරුදනි ඒකට මෙහෙට වෙනස් වුණා කියලා එයාගේ ක්‍රියාකාරීත්වයට බාධාවක් නැහැ හරි එතකොට ඒ කියන්නේ අපි හැමතිස්සෙම B කියන විභවයයි A කියන විභවයයි අතර කොතන ප්‍රතිරෝධී තිබ්බත් ප්‍රශ්නයක් නැහැ විභවන්තර වෙනස් වෙලා නැත්තම් දෙ ඒවතෝර තේරුම් ගන්න ඕන නිසා තමයි මම මේ බය නැතුව ඔයාලට පුළුවන් විභවන්තරය වෙනස් නැති ලක්ෂ දෙකක් අතර ප්‍රතිරෝධය ඕනතරක ගලවලා ගහන්න කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පරිපතේ හරි ඉතින් මේකේ එක එක ප්‍රතිරෝධ තුලින් ධාරා වහන්නේ ධාරා බෙදෙන සංකල්පයෙන් කරන්න පුළුවන් අපිට 60 20 30 ගත්තාම පුතාට ලස්සනයි මේක පොදු ගුණාකාරය 60ක තියාගත්තොත් මෙතන වාට I ධාරාවක් යනවා කියලා හිතුවොත් 60i විභව අන්තරය එහෙනම් මෙතනත් 60i විභව අන්තරයක් ඇති වෙන්න ඕන සමාන්තරගත නිසා එහෙනම් ධාරාව 3i වෙන්න ඕන මෙතනින් ධාරාව 60i හැදෙන කියන්න කිය 2i කමන්නේ තනියම හිටිට කමන්නේ ඔක දිහා බලන්න ගෙදර මිනිස්සු පිස්සෝ කියලා හිතන්නේ ප්‍රශ්න අද්දි සද්ද දාලා කියන්න හරි එතකොට පුතාලගේ 60i හරි විභවන්තර හැදෙන විදිහට තමයි ධාරාව ලකුණු කරලා තියෙන්නේ ඉතින් 2i 3i i කියන්නේ කෝෂන් කලපු ධාරාව මම කැපිටල් i කියලා ගත්තොත් ඒක ඇත්තටම 6i විදිහට තමයි පුතාලට පේන්නේ එහෙනම් අපි දැන් ලිව්වොත් මුලින්ම අපිට i හොයා ගන්න ඕන නම් අපි කරන්නේ මෙන්න මෙතන සමකය හදා ගන්නවා කෝෂ අග්‍ර දෙක අතර ඉතින් පුතාලට පුළුවන් මේ 30 කියන එක හිතන්න 60ව 2යි හරි 20 කියන්නේ ඔබට හිතන්න පුළුවන් සමාන්තරගත 60ව 3යි මේ 60 නම් එහෙමම 60ව 1යි කියලා හිතමු එතකොට ඔක්කොම ඔයාලට සමකය හැදිනවා සමාන්තරගත R සමකය කියන්නේ වන් 60ව කියද්ද 2යි 3යි 1යි ඔක්කොම 6යි ඒ කියන්නේ සමකය 60 බෙදීම 6යි එනම් පුතාල පාවිච්චි කරනවා v සමානයි i r සමක v කියන්නේ පුතේ 20යි i වෙනුවට පුතාලට උන 6යි දාගෙනම යන්න පුළුවන් 6යි i r සමක දරුනේ 60 බෙදීම 6 ඒ කියන්නේ 10 කියලා ගත්තත් කමන්නේ 60 බෙදීම 6 කොහොම හරි කමන්නේ i පුතාලට සුළු කරගත්තොත් මෙතන 6ට 6 කපලා දැම්මොත් 60 සුළුණු 3/1 ඇම්පියර්. I කියන්නේ ඇම්පියර් 3/1. හරි දැන් වාගේ එක එක පිටුළු තුල ධාරා වහන්නේ ඒ නිසා අපිට ගන්න පුළුවන් 60i ohm තුලින් ධාරාව එක කෙලින් i ඒ කියන්නේ 3/1. ඔබට මේක මෙතන සුළු කරලා දශමවලටම තියා ගන්න ඕන වඩා හොඳයි. මෙහෙම මම ලියන්නම් දශම 3යි 3යි වගේ නේ නේද? හතර පුතාලට කෙලින් මෙතන ඉනන් i කියන්නේ දශම 3යි 3යි एम के पुलवा तिहाई ओम तुलिन दाराव एक ओयाटा विद्यकाई आई के ना दशम तुनाई तुनाई वेका दशम हाय आई हाय आई के पुलवा इटाजी पुजाट विस्साई ओम तुलिन दाराव एक तुनाई आई दशम तुनाई तुनाई तुनाक एक अन्य दशम නමයයි නමයක් ආසන්නස ඇම්පියර් එකක් හරි අවශ්‍ය නම් උනම් කෝෂය තුලින් ධාරාව පුතාලට ඒක 6i ඒක න පොඩක් බුද්ධිමත් විදිහට ආදේශ ගන්න i කියන්නේ තුලින් එක කියලා දාගත්තොත් ඔබට ඇම්පියර් 2යි කියලා එයි හරි නේද අර දශම උත්තරේ දැම්මොත් වාට දශම උත්තරයක්නේ පෙන්නන්නේ දෙකට කිට්ටු නමුත් වාට මේක භාගපදයේ ආදේශ කිරීමෙන් හරිම උත්තරයක් මෙන්න මෙතනත් අත්‍තරම අපි එක කරන්න හොඳයි නේද මේ තුන් වරක් i කියන්නේ පුතේ 3/1 කියන්නේ ඇම්පියර් 1යි අර අපි දන්නවනේ මේක 3යි 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 දිගටම යනවා කියලා. ඒ දෝෂය තමයි අර අපිට දශම උත්තරයක් විතර ලැබුණේ. ඒක ඇම්පියර් 1යි කියලා හදාගත්තනම් වඩා හොඳයි. ඒ වගේ තැන්වලදී. හරි. එතකොට පුතාලට මේ දෙවෙනි ගාන ඉතාම සරල ගානක් පැහැදිලි ඇති. ඒක අපි තුන්වෙනි ගාන හතරවෙනි ගානත් මම ඔයාලට මෙහෙමම ඩිස්කෂන් එකේදී දෙනවා. මේ ගැටළු ආකාරය ටික ඉවරක් වෙන්න ඕන නිසා. නමුත් දරුවනේ මෙතනින් එහා පැත්තට නම් ඔබ තාම හොඳයි. මට කලින් තනියම ගැටලුට විසඳලාම වීඩියෝ එක ප්ලේ කරලා බලනවා නම් ඒ විදිහට වැඩේ කරගෙන යමු. හරි එහෙනම් අපි මෙහෙමම දිගටම මම ඉතුරු ගැටලු ටිකක් සාකච්ඡාව දානවා. ඔයා එතකොට ගැටලු උත්සාහ කිරීම පස්සේ වීඩියෝ එක ප්ලේ කරන්න.
හරි පුතේ තුන්වෙනි ගානේ කියනවා පහදේති පරිපතවල එක් එක් පෙදුර තුලින් ගාන ධාරාව සොයන්න කියලා. ඒකේ පළවෙනි පරිපතේ තමයි මම මුලින්ම සාකච්ඡාවට ගන්න යන්නේ. ඉතුරු පරිපතේ ඔයාලට මම දෙනවා තනියම හිතන්න මම උත්තර ටික කියන්නම් ගාලා. ඊට කලින් මෙතනට අපි ආවොත් මෙතෙන්දී පුතාලගේ ධාරාව බෙදාගන්න යද්දී එක කෙරෝරක කොහේ හරි තැනක ඇති සමාන්තරගත කෙනෙක්. පුතාලගේ පේනවා මේ දෙක සමාන්තරගතයි. මම මෙතන මේ විශාලත්වයෙන් සමාන ප්‍රතිරෝධයක් තියෙන නිසා ඒගොල්ලෝ තුලින් ගන්න ධාරාව ඉදිරිපත් වීමේදී ගැටලුවක් වෙන නිසා R1 R2 R3 කියලා ඒගොල්ලෝ නම් දැම්මා ඈ. හරි. මේ දෙන්න ගත්තොත් පුතාලට මෙයා තුලින් ගන්න ධාරාවයි මෙයා තුලින් ගන්න ධාරාවයි. දැන් උදාහරණයක් මෙතන I කියලා දැම්මොත් මෙතන 60i ගුණිතය. එහෙනම් 30 තුලින් 60i ගුණිතය හදන්න ඕන. හේතුව ඔයාගේ මෙන්න මේ ලක්ෂය අපි මේක A කියලා ගත්තොත් මේක B නම් දිගට මේ විභවයේ B වෙනවා. මේක C C අතර මේ හරිය C නේ පුතේ මේක D අතර වාගේ CD අතර 60යි 30යි සමාන්තරගත ඒ කියන්නේ R 3යි R 4යි ඉන්නේ සමාන්තරගත නම් පුතාට එතන ධාරාව එහෙම ප්ලෑන් කරන්න පුළුවන් එතකොට I 2යි I නම් 3යි I ධාරාවක් මෙතනින් එන්න බෑ පුතේ ධාරාව එහෙම කැඩෙන්න පැහැදිලි නේද A I 2යි I එකතු වෙලා මෙතනින් 3යි I විදිහට යන්න උන ඒ කියන්නේ මේක හරහා 3යි I ධාරාවක් යන්නට ඕන. ඊට පස්සේ මෙන්න මේ සෙට් එකේ සමකය ගැන හිතුවොත් පුතේ. ඒ කියන්නේ CB අතර සමකය ගැන හිතුවොත්. ඒක මම R සමක කියලා ගන්නම්කෝ. CB අතර සමකය. මේක මුළු සමකය නෙමේ CB අතර සමකය. CB අතර එතරම් CB අතර සමකය කියලා කියන්න බෑ. CB අතර තව එකක් තියෙන නිසා නැත්තම් මම පෙන්වලා තියෙන කොටස සමකය කියලා හිතා ගන්නකෝ. එතකොට 60යි 30යි ගත්තොත් අපි අර ටෙක්නික් එකට මෙතන 60ව 2යි මෙතන 60ව 1යි 60 බෙදීම 3යි. එතකොට 60ව 3ක් නිසා ඒ කියන්නේ 20යි 20යි මේ 30යි ශ්‍රේණිගත වෙනවා. එතකොට 50යි. පුතාලා එතකොට මේක එකවර බලන්න 50යි කියලා හිතා ගන්න පුළුවන්ද කියලා? එහෙම හිතා ගන්න බැයි නම් බුදුම්මේ ආය මුල ඉඳන් සමක ප්‍රතිරෝධය බලන්න පටන් ගන්න ආය ධාරා විද්‍යුතේ අඩියකත් යන්න බෑ ඉස්සරහට. තේරෙනව නේද? ඒ කියන්නේ මැදින් බලමු කෙනෙක් වෙන්න ඕන නැත්නම් සමකයේ මුකුත් බැරි වෙන්න ඕන. හරි. එතකොට භෞතික විද්‍යාවේ අපි හැමතිස්සම කියන්නේ ස්ටෙප් වයිස් යන්න නැතු කරන්න බෑ. හරි. දැන් මේකත් අපිට නේද සමහර අය මේක ඉන්න 160 දාන 130 දාන නේද පොදු ආරේ අරගෙන උඩට මාරු කරලා අරගෙන ඉදි සමහර උඩට මාරු කරන අමතක කරලා භාගපදයක් අරන් මේකත් එකතු කරලා හෙන විකාරයන් නටනවා. ඉතින් මේවා කරන්න පුළුවන් කෙටි ක්‍රම පාවිච්චි කරන්න ඕන. මෙහෙම කරද්දි උත්තර ගන්න පුළුවන් විදිහට. ඒක ඔබ ඊට පස්සේ පුහුණු වෙලා ආයෙත් මොන කෙටි ක්‍රම කියලා වැඩක් නැහැ. පුහුණුවක් නැත්තම් කරන්න බෑ. ඒක ඉතින් පුහුණු අතිශයින්ම වැදගත්. ඒත් මේ ඊයේ පෙරේද මම මතකයි රෝස සර් 2020 පේපර් එක විවරණයක් කරනවා. ප්‍රශ්න කිහිපයක් කරාම ඉවරන එක නම මට මූගක් මතක ඇටියද 2022 ළමයින්ටත් පැහැදිලි කරන්න ඕන නිසා යාන්ත්‍ර විද්‍යාවේ කොටස් තමයි ගොඩක් අරන් විවරණය කරේ. ඒ විවරණය කරන හැමතැනම ඔය හයිලයිට් කරන එකම දේ තමයි පුහුණු වෙන්නේ. වැඩිපුරම පුහුණු වෙන්නේ. එතකොට පුහුණුව කියලා මේ කියන්නේ ඒතර ඔබට මේ තනියම යෙදෙන්න කියන එක. අඩුම මේ පන්ති අපි ඩිස්කස් කරපු ගැටලුවවත් නැවත නැවත පුහුණු වෙන්නේ. හරි. අඩුම ඒකවත් කරන්න ඕනේ. නැතො ගොරෙන්ඩ අමාරු. හරි. අමාරු කියන්නේ බෑ පුතේ. හරි. ඉතින් මේක 50යි මේක 50යි නම් දැන් කල්පනාකාරී වෙන්න පුතා මෙන්න මේ CB අතර තියෙන තනි කොටසට තනි ප්‍රතිරෝධයක් ලකුණු කරොත් දරුවනේ. හරි. දැන් මේ සෙට් එක වෙනුවට තනි එකක් ගහගත්තොත්. හරි. මේව ඇඳලා පෙන්නන්න අවශ්‍ය නැහැ. නමුත් ඔබ වෙනුවෙන් නේද මම මොහොතක් ඒකට කාලය වැය කරනවා. හරි. මම ඕක ඇඳලා පෙන්නන්න. මෙන්න වාගේ C ලක්ෂය CB අතර දැන්ටමත් ඉන්නවා ඔයාගේ ප්‍රතිරෝධයක්. කොහොමද තියෙන්නේ? මේකේ දැන් මේ සිස්ටම් එකට සමක වෙන සිස්ටම් එකක් මම ආයෙ අඳින්න යන්නේ පොඩ්ඩක් කැටි කරලා. එතකොට ඔබගේ දැනට මෙතන ඉන්නවා R එක 50යි. 50යි උ. මෙතන ඉන්නවා R 2 ඒකත් 50යි. දැන් ඔයා මෙන්න මෙතන තමයි අර R සමකේ ගහන්න යන්නේ. ඒකත් ඔයාට ආවේ 50යි කියලා පුතේ. මේ 50යි කියලා නෑ. එයාම තමයි මේ පෙන්වන්නේ. CB අතර මෙන්න මේ ප්‍රතිරෝධ තුන වෙනුවට තන එකක් ගෙවුවා. එතකොට මේ ප්‍රතිරෝධ තුනෙන්ම ගිය ධාරාව පුතේ දැන්ටමත් ලකුණු වෙලා තියෙන්නේ 3යි අය කියලා. එතකොට දැන් මේ සමාන්තරගත දෙන්නගේ මේ පැත්තෙන් 3යි අය යනවනම් ඒ කියන්නේ 150යි අය වෙන විදිහට මේ පැත්තේ යනවනම් මෙතනින් ගන්න ධාරාවක් දරුවනේ මොහොත් වාසනාවට 50යි. එහෙනම් ඒකත් 3යි අයම තමයි. හත් වලා මේ කොච්චර සතුටක්ද. එහෙනම් මේ 3යි අය 3යි අය දෙන්න මෙන්න මෙතනදී යන්න උනා 6යි අයි වෙලා එහෙනම් කෝෂය තුලින් ගලපු ධාරාව 6යි අයි වෙන්නේ.
ලස්සන තමයි මේ 3යි 3යි එකතු වෙලා ධනග්‍රීන් 6යි ආවන ඍණග්‍රී පැත්තට යන්නෙත් මේ දෙක එකතු වෙලා 6යි පයි පැහැදිලිද 6යි යවිත් දෙකට කැඩිලා මෙතන යනවා මෙතනට යදි දෙකට කැඩිච්ච එක ආය පාරක් කොහොම වින්නලා තමයි ධාරාව ගලියක සිද්ධ කරන්නේ හරි ලස්සනට මේක වෙනවා දැන් ඒක උඩ වට ලස්සනට පරිපතයක් ඇතුලේ සමාන්තරගත ප්‍රතිරෝධවල ධාරා බෙදණය කරන්න දන්නවා නම් මේ වගේ ප්‍රතිරෝධවල ධාරාව එක එක ධාරාව කොයි වගේ ප්‍රමාණවල පවත් ගන්න කියන එක පෙන්වන්න පුළුවන් දැන් මේ වගේ තැනක V සමාන IR දාලා ධාරාව හොයාගන්න එක පට්ටම අමාරු වැඩක් මේක තමයි ලේසිම වැඩි දැන් ඔබට තියෙන්නේ කෙලිම කෝෂයේ අග දෙක අතර සමක ප්‍රතිරෝධය හොයාගෙන දැන් ඔබට මෙතනින් හරි ලේසිම ගත්ත හැකි 50යි 50යි 25යි පුතේ ඒ 25ට මේ 50 එකතු කරාම කීයද පුතේ 75යි හරි එතකොට කෝෂයේ බලන්ද වෝල්ටේජ් එක දීලා තියෙනවා වෝල්ට් 3යි කියලා දීලා තියෙනවා ඉතින් මේක 3යි වෝල්ට් කෝෂයක් එකන අග්‍ර දෙක අතර විභවාන්තර තමයි හොම දීලා ඇත්තේ හරි එහෙනම් අපි V සමාන IR සමකට අනු IR සමකට අනු V ට දානවා 3 I ට දානවා කෝෂෙන් අදින ධාරාව ඒ කියන්නේ 6යි මෙතනින් ගත්තත් ඔබට ඒක 6යි කියලා ගැටෙනවා මම මේ පරිපත්‍ය චුට්ටක් සරල කරලා මෙතනදී පෙන්නුවා හරි ඒක නැත්තම් ඔබට මෙහෙම ඕනේ නැහැ මෙතනම ලකුණු කිරීම කරන්න පුළුවන් 6යි R සමක දරුවනේ 75යි කියලා දැන් ඔබ හදලා ගත්තා ආයෙ පාරක් වුණා කියන්නම් 50යි 50යි 25යි ඒ 25ට මේ 50 ශ්‍රේණිගත නිසා එකතු වෙලා 75ක් හදයි හරි ඔතනින් මගේ පුතාලා I මේ දෙක 6යි 3යි කපර දැම්මු 2යි දෙවරක් 75 කියන්නේ මට 150 කේයි 1 ඇම්පියර් ඇම්පියර් එකට 150 කියලායි හරි දැන් වලට එම නිසා එක එක ප්‍රතිරෝධතුරින් ධාරාව ලියාගෙන යන්න තියෙන්නේ මේක දශමොල්ට දැම්මොත් බෙදන්න අවශ්‍ය නැහැ මොකද අර ඉලක්කම් එක ගුණ වෙද්දී ඔක වාර්තික සුළු ගන්න පුළුවන් තත්ත්වෙයි එතකොට R1 හරහා ධාරාව මේක සමානයි පුතාලට පේනවා R1 තුලින් යන්නේ මෙයා තුලින් යන්නේ 6යි ධාරාව මෙතන යන ධාරාව 6යි මොකද මෙතන 3යි නම් මම මෙතන ප්ලෑන් කරා 3යි 6යි යන්නේ මොන 6යි එතකොට 6 වරක් I කියන්නේ 1ට 150යි සුළු කරලා බලන්න ඇම්පියර් වලින් කොච්චරක් එනවද ඔය විදියට R2 හරහා ධාරාව ඒක 3යි R2 කින් යන්නේ 3යි ඔය විදියට වාඩි එතකොට මේක 3 වරක් 1ට 150යි ඔය විදිහට හැම ප්‍රතිරෝධයකම මම පෙන්වන්න ඕනේ නෑ පුතාලට R3 හරහා ලියන්න පුළුවන් කෙලින්ම 1ට 150යි ඇම්පියර් මෙයා දෙවරක් 150යි 1ට හරි මෙයා කෙලින්ම 3 වරක් 1ට 150යි ඔය විදිහට එක එක ප්‍රතිරෝධයෙන් ගන්න ධාරාව දරුවනේ පුතාලට පැහැදිලි කොටස් වලට කඩලා ඉදිරිපත් කරන්න පුළුවන් ලේසි නේද ඔව් මම මේකේ දෙවෙනි පරිපතෙත් ඔහොමම ඔයාලට පෙන්නනවා ඒතරම මට මේ ගැටලුව කර ඉවරයි කියලා දාන්න පුළුවන් නමුත් ඔබ සෝරි එයාගේ දෙවෙනි ගානත් එකෙනී ඊගාව පරිපත්‍යත් මේ දෙවෙනි ගැටලුවට අදාළව තියෙන ඔබ මට කලියෙන් කරලා බලන්න ඊට පස්සේ මගේ උත්තරයි ඔබේ උත්තරයි මොකද වෙන්නේ කියලා. හරි මුතේ අපි ප්‍රශ්නට යමු. එතකොට මේ ගැටලුව පුතේ බැලුවොත් පුතාලගේ බලන්න අපි නිකන් අර විභවයේ සමාන තැන් වලට අක්ෂර දාගත්තොත් ඔන්නෝ විදිහට මේක ඒ හරි පුතේ එතකොට මේකෙදි පුතාලා බලන්න දරුවනේ ඒ බී අතර මම මේ අතරමැද ලක්ෂ දෙන්නේ නැහැ ඒකත් ඉංග්‍රීසි අකුරක් එකකට දාලා තියෙනවා ඒ බී අතර තියෙනවා මේ දෙක එකට ගත්තොත් ශ්‍රේණිගත නිසා 3000ක් මෙතන ඒ බී අතර තියෙනවා 1200ක් එතකොට ඒගොල්ලෝ තනි ප්‍රතිරෝධ විදිහට ලියාගත්තොත් පුතා සමාන්තරගතයි. එතකොට මෙතන 3000යි මෙතන 1200යි සමාන්තරගතයි. තේරෙනව නේද ඒක? හරි. ඒ කියන්නේ මේ සෙට් දෙන්න එකට අරන් හිතන්න ඕනේ. ශ්‍රේණිගත නිසා. මේ දෙන්නත් එකට අරන් හිතන්න ඕනේ. එතකොට තමයි AB අතර සමාන්තරගත විදිහට හැසිරෙන්නේ. තනි තනියමද හැසිරෙන්නේ නැහැ නේ. මේ ප්‍රතිරෝධයේ තනියම AB අතරද සමාන්තරගත වෙන්නේ නැහැ. මේ දෙක එකතු කරලා තනි එකක් දැම්මම තමයි ආ AB අතර කියලා හිතන්න පුළුවන්. මේ තුනම වෙනුවට තනි එකක් දැම්මම තමයි AB අතර ඉන්නේ. ඒතකොට AB අතර දෙන්න සමාන්තරගතයි. ඒතකොට සමාන්තරගත වෙන්නේ ඔය කඩේරිය ඇතුළේ ඉන්නේ ප්‍රතිරෝධ ජාලයන් තමයි. ඒතකොට මේ ජාලයන් ගැන හිතුවාම මෙතන තියෙන ජාලය 3000ක සමකයක් වෙන්නනවා. 3000 ඕම්. මේ ජාලය දරුවනේ ශ්‍රේණිගතයි නහත් බලානේ එකතු කරලා කියන්නේ 1200යි ඕම් සමකයක් වෙන්නනවා.
හරිද පුතේ එතකොට දැන් ධාරා බෙදණය හරි සරල වැඩක් පුතේ කරන්න තියෙන්නේ 3000යි 1200යි හිතන්න මේ දෙකේ පොදු ගුණාකාරය 30යි 12යි අරන් හිතන්න 30යි 12යි 60යි නේද 30යි 12යි ගත්තොත් 60යි නේ ඒකෙන් 60 වෙන්න බෑ 6000ක් වෙන්න ඕන එහෙනම් 1200 සහ 3000 ගත්තාම 6000 සෙප් වෙන විදිහට එගෙන මම මෙතන ධාරාව 2යි එතකොට 2යි වරත් 3000 6000යි නේ පුතේ 6000යි එහෙනම් 1200 ඔබ දන්නවා 5 ගුණ කරාම තමයි 6000 දෙන්නේ එහෙනම් මේක 5යි i කියලා හිතන්න පුළුවන් මෙතනින් ඇදපු ධාරාව ඒක පුතේ 7යි i කෝසින් ගන්න ධාරාව ඉතින් වෙනදා වගේම v සමානයි ir සමක කෝෂයේ තුලින් ගන්න ධාරාව පොයින විදිහට v කියන්නේ වෝල්ට් 12යි i කියන්නේ 7යි i r සමක බලන්න මෙතන 3000යි මෙතන 1200 නම් සමකේ මොකද්ද කියලා. එතකොට මෙතන හිතන්න පුළුවන් 610 ඒවා 5යි මෙතන 610 ඒවා 2යි. එහෙනම් ඔක්කොම 610 බෙදීම 7යි. ලස්සනට එනවා ඕ 610 බෙදීම 7යි. සමකය තනියම හදලා ගන්න. හරි. ආ කියන්න එපා 1200යි 3000යි සමාන්තරගත වෙද්දී සමකේ හදන හැටි මගෙන් අහන්න එපා. 610 කියලා ගත්තොත් हाय दहाई वा पहाक ने इद्दास देसी हाय दहाई वा पहाक समांतर का तो थी बोलते हाय दहाई दिम पहाक ये ला इद्दास देसी है मैं तो ना तुंडा हाय दहाई दिम देखा ही के लिए तो है तो पहाई देखा ही उपकम हाय दहाई वा हाथ कट समकाई और सिस्टम में हारे हाथ डाट के पिला गिहाम तो ताकि आई टे उत्तर एक गत है कि दोलहा में दीम हाय दहा एक अन्य वाल टम एक एक एट पांच सी एक एम्पियर वगे ए मांगे का गाना का मिली एम्पियर रोलिंग पेन होने से सा मिली एम्पियर रोलिंग पेन होना मेकर දහකින් ගුණ කරන්න ඕන. ඔය මිලි කියන්නේ 10 ඍණ 3නේ. එතකොට 10 ඍණ 3 බලය කැපෙන්න 10කින් ගුණ කරලා තියන්න ඕන. ඒ කියන්නේ 10 3 10 ධන 3ක් අතින් ගත්තට පස්සේ තමයි මිලි කියන 10 ඍණ 3 කැපිලා මේක බැලන්ස් වෙන්නේ. ඒ කියන්නේ වට 60 පේන්නේ නැති දෙයක් තියෙනවා 10 3 10 ඍණ 3 වතාවක් ඇම්පියර්. ඕක තමයි ඔයා ඔය මිලි ඇම්පියර් කියලා ලියලා තියෙන්නේ. ඔය කතාවනේ ලියලා තියෙන්නේ. 10 3 එහෙම දාගත්තා මිලි කියලා දාගත්තා 10 ඍණ 3 වෙනුවට. එතකොට මේ දෙක හැමතිස්සම කැපෙන විදිහට තමයි ඔයාලා ලියලා තියෙන්නේ. वेरदक नहीं अरे दान कोहमत एम्पियर मिली एम्पियर का दहा किंग रोड़ा गया तो दह बेदी पांच सीखे ने मिली एम्पियर देखा है मिली एम्पियर लिए पैदल अरे ये तो वाट एक एक तुलिंगा दा राव ये तो आप दहा तुलिंगा दा राव लियमु मुलिम ये दिन सामान्य साहब इकट गाँव दहाई ओम हा एक किलो ओम इकाई किलो तीन मैं एक दहाई किलो गाते दहाई ओम इतना किलो ओम देखा दुख दिब्बे हर हा ධාරාව ඒක දෙකයි ඇම්පෝලින් ලියනවා නම් ඔබ මේක දශමුලට අරන් ගන්න ඕන මිලි ඇම්පියරින් ගන්න ඕන නම් දෙවරක් දෙක මිලි ඇම්පියර් 4යි 4යි මිලි ඇම්පියර් ඕන 10 ඍණ බලත් එක්ක ලියනවා 4ක් 10 ඍණ 3යි ඇම්පියර් විතර සුළු කරලා තියන්න පුළුවන් අරක ඉතින් පහ නිසා ඒක දෙවරක් පහ 10යි මිලි ඇම්පියර් කියලායි මෙන්න මේ පිටරුවත් තුන හරහම ධාරාව යටින් වල ඒ තුන් දෙනා හරහ ධාරාව කියලා ලියන්න 10යි මිලි ඇම්පියර් मगोद पास्तोर देखने इतकोट एक दहाय वेडिक्रीम दहाँ तुनाई एम्पियर विद लिया कोशे तुंगा धारा वे दा हतराई मिली एम्पियर वेण अरे ऐना मगे पुतालट एक पेहदली के लिए मग विश्वास करानी इतोट दैन धारा बेदी संबंध हुद गण कि पारिपत दालव मात्य कथा कर लीन इति मेकट दालव ब्रेन बिल्डअप युले बट प्रश्न तीयन पुते तानी विसदान විතඳලා පුහුණු වෙන්න ඒකේ ගැටලුවක් හරි අවසන් වෙන්න මම හතරෙනි ගානත් උහුම්ම සාකච්ඡා කරලා ඉවරයක් කරනවා හැබැයි ඊගව ගැටලුවක් හරි චුට්ටක් මම ඔයාලට දීලා තමා සාකච්ඡාව ඒ කියන්නේ ඉදිරි නිබන්ධනයක් කතා කරන වෙලාවෙත් තමා සාකච්ඡාව කරන්නේ අතරින් පතර මම ගණන් කිහිපයක් ඉතුරු කරගන්නත් හේතුවකුත් තියෙනවා අපි නැවතවරක් පන්තිය පිසිකල පන්තියක හමු වෙන අවස්ථාවක නැවතවරක් මේ වගේ තැන්වල ඔබට අපිට නිකන් පැය භාගයක් හරි අරගෙන උගන්නන්නේ නැහැ මුලින්ම කියන පාඩම උගන්නන්නේ නැහැ ආයෙ දැන් රිවර්ස් ක්ලාස් එකේ ළම එකනම් තීරි ළමයිකට ආයෙ පාරක් පන්ති උගන්වනවා මේක නමුත් තීරි පන්ති කරන එකක් අවදාවත් ආයෙ පාරක් කරන්න බෑ එහෙම කාලයක් නැහැ නමුත් මම ගාන දෙකක් ඉතුරු කරන් ඉන්නේ අර පන්තියේ දැන් අපි මේක මූණට මූණ බලන්නේ මේනි කරි ඔබයි මායි නිකන් මේක මේ ඩිජිටල් මාධ්‍යයක් තීරයක් භාවිතා කරලානේ කරි එහෙම බෑ සජීවී ඔයයි මායි බලාගෙනත් ගානක් හදන්න ඕන මට एक मार्ग एक अद्यक मैं इतर कल तीन हादला लोकबड़ लिया सर मेक हादत मगे वेरा दग दिल तीन
පන්ති ආපු ගමන් අනිවාර්යයෙන්ම පන්ති අපි හම්බෙන දවසක අනේ සර් මේක අනිවාර්යෙන් හදමු කියලා කියන්න. එදාට අපි එතකොට පන්තිෙත් ඒ වගේ ගැටලුවක් දෙකක් තව ටිකක් විස්තරාත්මකව මෙතන ඇත්තරම ලොකුවට කතා කරනවා. හොඳට කතා කරනවා. නමුත් ඔයාට අර වගේ මට ගැටලුවක් නිකන් කතා කරන්න ගියාම ඉතින් මම දන්නවනේ ඔගේ මුළු සිද්ධාන්තෙම අයපාරක් රෙද්ද කැඩුවාගේ කියන් කියන් යනවා කියලා. ඉතින් ඔයාලට ඒකේ වටිනාකමකුත් මට අරන් දෙන්න පුළුවන්. එහෙම ගානක් විතර මම ওই තැනින් තැන හොරාට ඉතුරු කරනවා. ඉතින් ඒක ඔබ කරලා නෑ සමහර අය ඉන්නව නෑ මට ඒකෙත්තරේ බලන්න ඕන. හරි ඉතින් ඒකටද ඔය ටෙලිග්‍රෑම් ගෲප් එකට හරි WhatsApp ගෲප් එකට හරි දාන්න. ඒතර මම ඔයා හදු විදිය දාන්න හරිද වැරදිද කියලා කියන්න. හරි නේද? එහෙනම් ඒක ලොකු ප්‍රශ්න කරගන්න ඕනේ නෑ. හරි එහෙනම් පුතේ අපි ඒකේ හතරවෙනි ගානත් හදලාම යමු ඉස්සරහට. හරි පුතාගේ හතරවෙනි ගාන කියනවා A හා B රූප සටහන් වල ආගේ පළවෙනි රූපේ A දෙවෙනි රූපේ B කියලා දාගන්න ඔයගේ තිරේ පේනවා. ජාලතුලින් ගලන ධාරා දක්වති ජාලතුලින් ගලන ධාරා. ඇත්තට මේක දක්වා ඇති ජාල තුලින් ගලන ධාරා කිව්වම මෙයාලා අදහස් කරන්න පුතේ මෙන්න මේ පෙතුරුද ජාලය තුලින් ගලන ධාරා කිව්වම මෙතනින් මුළු ධාරාව. ඒ කියන්නේ ජාලට බෙදෙන එක නෙමෙයි මුළු ධාරාවන් දෙක I1 I2 කියලා අදහස් කරන්නේ. ප්‍රශ්නේ අහනවා I2 බෙදීම I1 අනුපාතය. හොයන්න ඕන I2 බෙදීම I1 අනුපාතය. ඉතින් එකම කෝෂය තමා මෙතන කෝෂය අභ්‍යන්තර පෙතුරු නුසලකහරින්ද කියලා කියනවා. ඒගොල්ලන් විභවන්තර එතරම් පුතාලා ලියා ගන්නකො මෙහෙම කෝෂ දෙකේම අභ්‍යන්ත සෝරි අග්‍ර දෙක අතර විභවන්තර සමානයි සලකන්න කියලා ගන්න. එතරම් පුතාලා ලියන්න කෝෂ දෙකේ අග්‍ර දෙක අතර විභවන්තර සමාන වේ. හරි. එතකොට එකම විභවන්තරයක් තියෙන කෝෂ තමයි දීලා තියෙන්නේ. හරි. එතකොට මෙතනදී මට නම් වැදගත් වෙන්නේ මං ආසයි වගේ I2 බෙදීම I1 අනුපාතයේ එකට වඩා වැඩි උත්තරයක්ද අඩු උත්තරයක්ද? එහෙම සිම්පල් ගෙස් කිරීමක් කරගන්න පුළුවන් නම් ඔයා හොඳට භෞතික විද්‍යාව තේරුම් අරන් ගණන් හදන මනුස්සයෙක්. ඔබ දන්නවා I2 ලොකු වෙන්නේ සමක ප්‍රතිරෝධය අඩු වෙන තැන. මොකද ඔබ මේ ගෙස් කිරීමේදී සමහරට ඔබට උත්තරේ තියෙන්න පුළුවන් පුතේ. උත්තර පහයි අපි හිතමුකෝ ඔබ ගෙස් කරනවා දැන් මෙතන කිසියම් හේතුවක් නිසා ඔයාගේ I2 අපි හිතමු ලොකු වෙන්න ඕන කියලා. I2 I1 කට වඩා ලොකු උනොත් ඔයාට එන්නේ එකට වඩා වැඩි උත්තරයක් නේ. ඉතින් ඔයාගේ උත්තර පහේම තියෙන එකට වඩා වැඩි උත්තර එකයි. ඒ වුණත් ගාන හදන්න උත්තරේ තියෙන්නේ. එතන ටග්ගල ඔබ නිකන් ගෙස් කරනවා මේ වගේ සිස්ටම් එකක I එකද I දෙකද ලොකු වෙන්නේ. ඒක ඔබ හිතද්දිම ඔබට මේකේ තියරිය පත්තු වෙනවා. හරි. ඒ වැඩේ කරන්න බෑ අපිට. මෙතන සමකේ දන්නේ නැත්තම්. ඇයි? කෝෂෙන් ගල ධාරාව තීරණය කරන එකම සාධකය මෙතන මොකද්ද? සමකේ දැනගන්න වෙනවා. මම මේක R සමක 1 කියලා ගන්නම්. පළවෙනි අවස්ථාවේ සමකය නැත්නම් අපි ඒක R සමක A කියලා ගමු. පළවෙනි අවස්ථාව නෑ 1 කියලා ගමුනේ ධාරාව 1යි කියලා දෙය තියෙන්නේ. හරි. මෙතන සමකය මම හිතනවා R සමක 2. R සමක 2. දැන් ඔතේ කොහොඳයි යන්නේ මම. ඉතින් ඒකෙදී හරි ලේසි පුතාලා මේක B කියලා ගත්තොත් මෙතනක් දරුවනේ මේක A ධනග්‍රේ ඍණග්‍රේ නිසා මේ ලක්ෂ අපිට දාන්න පුළුවන් මේක C නම් මේක C'යි එකම කම්බිය D D අපට C CD අතර CD අතර මේ දෙක සමාන්තරගතයි AC අතර AC අතර මේ දෙක සමාන්තරගතයි DB අතර DB අතර මේ දෙක සමාන්තරගතයි හරි ඒක තේරුම මේ දෙන්නා වෙනුවට තනි එකක් දාලා මේ දෙන්නා අතර තනි එකක් දාලා මේ දෙන්නා වෙනුවට තනි එකක් දැම්මොත් මෙතනින් එන ධාරාව කෙලින්ම ගලන්නේ මේ තනි එකාලා හරහා ඒ කියන්නේ මේ සමාන්තරගත දෙකයි මේ සමාන්තරගත දෙකයි වෙනුවට තනි එකක් දාපු ගමන් ඒ දෙන්න ශ්‍රේණිගත වෙනවා මේ සමාන්තරගත දෙන්නට තනි එකක් දාපු ගමන් ඌත් ශ්‍රේණිගත වෙනවා ඒ කියන්නේ ඔයාට මේ වගේ තැනක R R කියන්නේ සමාන්තරගතයි කියන්නේ R බෙදීම දෙකයිනේ ඒ විශාලත්වය R වෙච්චි ප්‍රතිරෝධ දෙකයි මෙතනත් R බෙදීම දෙකයි මෙතනත් R බෙදීම දෙකයි ඒ තුනම එකතු කරොත් R බෙදීම දෙකේව 3යි හරි R බෙදීම දෙකේව 3යි බලන්න සමකේ වට ගන්න පුළුවන්ද කියලා මම සිම්පල් කරා යන්නේ මම ගොඩක් විස්තරාත්මක කියන්නේ නැහැ මම කියන්නේ මේ දෙක සමක කරලා මෙතන ගැහුවොත් මේ දෙක සමක කරලා CD අතර ගැහුවොත් මේ දෙක සමක කරලා DB අතර ගැහුවොත් ඔබට AC ගෙන් එන ධාරාව DC නම් D ට ගින් D නම් B ට යනවා එතකොට මේ සමාන්තරගත සෝරි මෙන්න මේ සමග කරපු කට්ටිය ඔක්කොම පස්ස ශ්‍රේණිගතවයි හැසිරෙන්නේ
හරි එතකොට r බෙදීම 2යි මේ හැම එකක්ම ඒ වගේම 3ක් නිසා r බෙදීම 2කවත් 3යි මෙතනත් ඔබ හිතන්න බලන්න මෙතනදිත් වැඩි වෙනසක් නැහැ මෙන්න මේක හරියට දාගත්තොත් නම් මේක c නම් මේක c මේක d නම් මේක d පුතාගේ මෙන්න මේ පොයින්ට් එක ගන්නවා මෙතනට ගහන්න පුළුවන් මේ d d නේ වාට ලේසිම වැඩ තමයි මේක ගන්නවා මෙතනට ගහන්න මූ ගන්නවා මෙතනට ගහන්න ඒ කියන්නේ මෙන්න මේ මේ වගේ කරකලා ගහලා තියෙන එක මාරු කරන්න හරි මාරු නේද मेरे दिब्बे मेतन वैदा एक मैं मेतन गया मेक दीन एक मेतन मार्क मेतन गया मग विनसाक नहीं एक मैं डी अग्नि मैं संबंध करा मैं काली मग आगे करा पुल की तीन दिन बार खच्चर सर लाई दी मेक ए ना ए सी अत्र समांतर करता है मेक बी ना डी बी अत्र मेरे समांतर करता है मैं काली मगे मैं मेतन है भाई सी डी अत्र इकाई देखा तुना की आखिर हाथ रख कि इतर एना मे देख भी नूडता नहीं का कल एक आर बेदी दिखाई मे हाथ रवे नोट में ताने का दान हुआ सी डी अतर मे देखे नोट ताने के दान हुआ डी बी अतर अतर मुका देने सामक मे दारा वे मैं कह रहा सामक ये दाम हो एक मंग भी मे मुझे सामक पूछ दिलाई नहीं ना आर बेदी में दिखाई आर बेदी में दिखाई मैं आए आर बेदी में हाथ रहा हर इतना बट सुरकल बांड आर बेदी में दिखाई क्या आर बेदी में हाथ रे वा बट दिखाई के लगता है कि मैं आर बेदी में हाथ रे वा दिखाई मैं आर बेदी में हाथ रे वा इकाई उपको मैं आर बेदी में हाथ रे वा पहाई के लिए नेता आर बेदी में दिखाई आर बेदी में दिखाई क्या आर एक आर बेदी में हाथ रखे तू रहा हाथ रेन पहाई केला वाटे ही पहा बेदी में हाथ रही आर केला वाट सामके ही मैं तुला बेदी में दिखाई आर आवा तुन තාවක් ආර් බෙදීම දෙකයි නේ කියන්නේ තුනයි ආර් බෙදීම දෙකයි වගේ නේ හරි ඉතින් ඔයාලට පේනවා මෙතනදී 1.5ක් වගේ සමකය තියෙන්නේ මෙතන 1.2ක් 2.5ක් වගේ නේ ඔව් මේ 3 බෙදීම දෙක කියන්නේ 1.5යි නේ 5 බෙදීම 4 කියන්නේ 1.25ක් විතර ඒතර මෙතන සමකය අඩුයි ඇයි පෙතරෝල් ගන්න වැඩි නෙමෙයි සමාන්තරගත පෙතරෝල් ගන්න මෙතන වැඩි වෙලා තියෙන්නේ ඒ නිසා එතනින් සමකය අඩු වෙලා තියෙන්නේ හරි මෙතන තියෙන පෙතරෝල් 2යි තිබ්බේ මෙතන සමාන්තරගත පෙතරෝල් 4ක් වෙලා සමකය මුළු සිස්ටම් එකේම අඩුවල දැම්ම සමක අඩු කියන්නේ මෙතන ධාරාව වැඩි මෙතන ධාරාව සමකේ වැඩි කියන්නේ අඩු ඒ කියන්නේ i දෙක ලොකුයි i එකට වඩා එකට වඩා ලොකු උත්තරයක් එන්න ඕන හරි අපි හදලා බලමු සරලව ඔවා කියන්නේ නිකන් තර්ක කරනවා නම් විතරයි හදනවා නම් ඉතින් v = ir සමක හරි අපිට කෙලින්ම ඕන වෙන්නේ අවස්ථා දෙකේ i අතර අනුපාතය t අනුව මෙයාට අනුව දැන් i නෙමෙයි වර්ධෙන්නේ i සමානයි v බෙදීම r සමක හරි ओक पलनी अवस्था देवनी अवस्था आदेश कर देपार बिदूलवा नेता पुताल मे अवस्था देखे मैं बी सामान सा एक कैपिना के हित आगे एक पार लिवत अवस्था देख सलका मना कैमती हिम कर पुलवांग आई देख बेदी मई एक अरे वी कैपिला गीवत मे प्रतिलोम समानुपात हेवा एक हेवा बागपा दे बेदंडे अद्दी मे देवनी अवस्था बेदी पलनी अवस्था वकील सामीक देख बेदंडे अद्दी मिथन मे बागे बेदी उड़ेट मारना वी कैपिना මෙතිත දෙමෙ අවස්ථා දෙකම වාගේ එකයට r සමක කියන එක වාට උඩට මාරුලා ලියෙන්නේ r සමක මේ දෙක බෙදීම එක නම් මෙතන ඉන්නේ එක බෙදීම දෙක හේතුව භාගපදේ උඩට මාරු වෙන නිසා බෙදන්න යද්දි හරි මේක තේරුම් ගන්න බැරි කට්ටිය මුලින්ම ගිහින් කරන්න ඕන මේක මේ අවස්ථාවට ආදේශ කරනවා i එක සමානයි v බෙදීම r සමක 1 අතනට ආදේශ කරනවා i දෙක සමානයි v බෙදීම r සමක 2 බෙදලා තේරුම් ගන්නවා භාගපදේ උඩට මාරු වෙනවා මෙතන දෙක බෙදීම එක වෙද්දි මේක එක බෙදීම දෙක කියලා පස්සේ එක තේරුම් ගත්තට පස්සේ භාග විදි මේ වගේ ප්‍රතිලෝම සමානුපාතක තියෙද්දි දෙක බෙදීම එක නම් එක බෙදීම දෙකයි අනුලෝම උති දෙක يعني මූඩින් ඉදි මූඩින් ඉන්නවා නම් දෙක බෙදීම එක නම් මේ පැත්තේ තියාගේ දෙක බෙදීම එකයි ඒ විදිහට කෙටි ක්‍රම පුරුදු වෙන්න අවස්ථා දෙක සල්කන එකපාර ලියන්න හරි එතකොට දැන් ඉතින් ආදේශ ගන්න තියෙන්නේ r සමක වාගේ එනවා 1 3 r බෙදීම 2 එයා බෙදන්න තියෙනවා දෙවෙනි අවස්ථාව 5 r බෙදීම 4 න් තුරුණාම ඒ කියන්නේ මේකත් උඩයට මාරු විල්පය ගුණ කිරීමක් කරලා දාන. එතකොට වාට එයි 3r බෙදීම 2 වතාවක් 4 බෙදීම 5r r කැපලයි. මේකයි මේකයි කැපෙයි. මෙතන 2යි 6 බෙදීම 5ක් වගේ තමයි පුතාලට අවසානට උත්තරේ එන්නේ 1.2ක් විතර. හරි. එතෙන් මම එකයි කිව්වේ එකට වඩා වැඩි උත්තරයක් කියලා ඒක අපි කිව්වා වගේම එහෙම වුණා. හරි. එහෙනම් මම විශ්වාස කරනවා පුතාලගේ මේ ගැටලුවත් वाल पेहदरी विंडती है एना पास गेटलुआकार वोट मंग बार दी तीन नमुत मैं मेकट अनिवार्य विवरण दाना वोट यथो पाड़ सब तीस एक सरदारा परिपत सॉरी दारा विद्युते मूलिक संकल्प अटते मूलिक संकल्प के कोस दमे विद्यु सामक पित्रोदय सीम वाशेन विभो वेदने कर ला विभो अंतर सीम वाशेन
ධාරාබෙදනයත් එක්ක ධාරාව සෙවීම විසමන අයර් සමක භාවිතා කිරීම මෙන්න මේ අංග තුනෙන් ස්වයංපෝෂිත දරුවෙක් එහෙම නොවේ නම් ඔබට සිද්ධ වෙනවා නැවත නැවත මේ ලෙසන් එක පරිශීලනය කරන්න මේක කිසිසේත්ම ඔබ හිතන්න එපා මොන දෙවන්ත චර්ිතය ගැනුවත් චර්ිත දෙවන්ත වෙන්න පුළුවන් ජනප්‍රියත්වය නිසා නමුත් ජනප්‍රියත්වය නිසා ජවන්ත වූ චර්ිතින් ඉගෙන ගත්තා කියලා ඔබට පිසිස් පුළුවන් වෙන්නේ නැහැ ඒක හොඳට තේරුම් ගන්න හරි ඒක සර්ගේ මොකක් හරි වාසනා ගුණයක් සමහරට උඹේ වාසනා ගුණේ වෙන්න පුළුවන් ඒ ජනප්‍රිය චර්ිතයට ආකර්ෂණය වෙලා නිකන් ඔහේ පිස්සෙක් වගේ උඩ බලන් ඉන්න එක ඉතින් මේක ඇතුලේ අපි අපේ දරුවන්ගේ මනසට ගැළපෙන විදිහට සංකීර්ණ තත්ත්වයක් දක්වා යන්න මේ සාකච්ඡා කරලා තියෙන කිසිම ගාණක් බොළඳ ගාණක් නෙවෙයි තියෙන්නේ අවශ්‍ය මට්ටමේ ගණන් තියෙන්නේ රිවිෂන් දරුවන්ටත් රෙකමෙන්ඩ් කරන්න පුළුවන් හොඳම ගණන් තියෙන්නේ මොකද මේ ගැටළු ආකාර ඊගොඩ මම පේපර් එක ආපු ගමන් පෙන්නන විභාගෙට මෙන්න මෙතනින් ප්‍රශ්නේ ආවේ කියලා හරි එතර අපිට අපේ පන්තියේ අභිමානයක් තියෙනවා කාටවත් බෑ එහෙම පේපර් එකේ ප්‍රශ්න යටින් ගැටළු ආකාරකින් ප්‍රශ්නයක් තෝරලා පෙන්වන්න මෙන්න අපි උගන්වුවා මේ ප්‍රශ්නෙට අවශ්‍ය රටාව කියලා. කවුරුත් ගැටළු වෙන් කරලා උගන්වන්නේ අතිබෞතරයක් කරන්නේ ටියුට් එකේ ගණන් ඔහි දාලා තනින් තන තෝරගෙන ගණන් ටික සාකච්ඡා කරන එක. ඒතර ඒක සියල්ලම ඔබ පාඩම් කරගන්න ඕන. නමුත් අපි කරන්නේ ඔබට මුලින්ම විභාගෙට ගොඩාක් කිට් වෙන් පැටිපුරෙන්න පුළුවන් සම්භාවිතාවක් තියෙන පැත්තේම සිද්ධාන්ත ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට සාකච්ඡා කරනවා. ඊට පස්සේ තනිය උත්සාහ කිරීම ගැටළු ඔබට අපිට හැමතිස්සෙම ප්‍රශ්න පත්‍ර විදිහට සහ සතිපතා ඇසයින්මන්ට් විදිහට ඔබට ලබා දෙනවා. ඉතින් මේ සතිපතා දෙන ඇසයින්මන්ට් ක්‍රමය තුල ඔබට වැඩ ගොඩ ගැහෙන්නේ නැහැ හරියට වැඩ කරන දරුවෙක් නම්. ඉතින් ඒවත් පොඩ්ඩක් ඔබට මතක් කරනවා. ඒත් එක්කම 21 දරුව තාම මට රිවර්ස් දරුවෝ නම් අපිට පන්තිය කරපු වෙලේ නම් ඇසයින්මන්ට් එක සබ්මිට් කරන්න ගත්තා. දැන් නම් ඔයාගේ පාසල් ගෲප් එකට එකෙක්වත් ඇසයින්මන්ට් නම් සබ්මිට් කරලා නැහැ පුතේ. හරි. මේ වෙද්දි මම ඔබට සියලුම ඇසයින්මන්ට් ටික මේකේ බාර දෙනවා. අද සිට, ඒ කියන්නේ අද මේ වීඩියෝ එක ඔබට වැටෙයි බ්‍රාස්පන්දා උදේ. ඒ කියන්නේ දෙසැම්බර් 3 වෙනි බ්‍රාස්පන්දා උදේ. ඒතකොට දෙසැම්බර් 10 වෙනි බ්‍රාස්පතින්දා වෙද්දි සතිය කාලයක් දීලා තියෙනවා. සියලුම දෙනා ඇසයින්මන්ට් එක සබ්මිට් කරන්නට වුණා. ඒත් එක්කම අපි මේ සෙෂන් එකත් එක්කම තව දවස් දෙකකින් විතර ඔබගේ අනිත් පාඩමට අදාළ ඊගාව සෙෂන් එක දාලා මේ මාසේ වැඩ ටික එවත් මේ ටියුට් එක අවසන් කරනවා. ඒත් එක්කම මේ වෙද්දි ඔබට මෙයාගේ අවසාන පාඩම කොටස් දෙකයි තියෙන්නේ ටියුට් දෙකයි. ඒ වෙද්දි ඔයාගේ මේක මං ගැන වෙන විස්තරිකුත් කරනවා. මෙතනත් පොඩ්ඩක් උන්නම් කියන්නම්. මෙන්න මේ නිබන්ධනය, ඒ කියන්නේ කෝෂ පාඩම සහ විදුලි උපකරණ කියන හොඳම නිබන්ධනයක්, ඉතාම හරාත්මක නිබන්ධනයක්. මේ වෙද්දි ඔබට ගන්න පුළුවන් ක්‍රමවේද ගණනාවක් ගෲප් එක හරහා දැනුවත් කරලා තියෙනවා. ඉතින් මේ නිබන්ධනය ආරම්භ කරන සියලුම කටයුතු සූදානම්. ඒක පිළිබඳව මම ඔබට වෙනම වීඩියෝ එකකින් කියන නිසා මම වැඩි කියන්න යන්නේ නැහැ. ඉතින් ඒවා ටික අරගෙන මේක වැඩි ඉවර කරලා ඒ නිබන්ධනයට යන්න සූදානම් වෙලා ඉන්න. හරි පුතේ, එහෙනම් ඔබට ආරාධනා කරන මේ ධාරාබෙදන සංකල්පයත් හොඳට ඔළුවට යනකම් පරිශීලනය කරලා ලෑස්තු වෙන්න. ධාරා විද්‍යුත් ඉතුරු කොටස් ටිකත් එක්ක ඊට පස්සේ මේක ඉවර වෙච්ච ගමන් ඔබට අපිට පුළුවන් රිවර්ස් එකේ වෙන පාඩමක් යන ගමන් ඊගාවට අපි පේපර් ක්ලාස් එකක් වෙනම දැන් ප්ලෑන් කරගලා තියෙන්නේ. ඒ පේපර් ක්ලාස් එක ඇතුලේ ධාරා විද්‍යුත් ඉතුරු දාල ගැටළු තව තවත් විසඳීම කරනවා. ඉතින් ඔබට ඒවා තේරුම් ගන්න ඊට පස්සේ පුළුවන් මූලික සිද්ධාන්ත ටික ඔබ දැනගත්තට පස්සේ. හරි පුතේ, එහෙනම් අදට මම මේ විදිහට නවතිනවා. නැවත වරක් අපි මේ වගේ ලෙසන් එකකින් ඉතාම ඉක්මනින් හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. හරි, එතෙක් ඔබට සුබ දවසක්.